වේදිකාවේ අසුන්ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කොක් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනිස් සහෝදරයාගෙන් අවසරයි. එවැගේම යහපාලනයක් සඳහා වූ ජාතික පෙරමුණේ වෛද්‍ය සබීර් මහත්මයා ඇතුළු සම්භාවනීය සියලුම අමුත්තන්ගෙන් අවසරයි. එවැගේම දයාබර මව්වරුනි, පියවරුනි, සහෝදරවරුනි, සහෝදරියනි, ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපති මැතිවරණය නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කළා තිබෙනවා. මෙරටේ ගොවි ජනතාවට කප්පර පොරොන්දු මේ මොහොත වෙන විට මේ ප්‍රධාන දේශපාලන පක්ෂය කියන දහරාවලින් දෙමින් තියෙනවා. ඉතිහාසය අපිට හොඳට මතකයි මේ ගොවි ජනතාවට ලබා දීපු මහා දෙවන්ත පොරොන්දු ඒ කප්පර පොරොන්දු පාලකයෝ පාලකයෝ බවට පත් වුණාට පස්සේ ඒවා ලබා දුන්නේ නැහැ. ඉතිහාසය අපිට ඕන තරම් පාඩම් ඉගෙනගෙන තියෙන්නේ අපි. අද කන්තලේ මේ තිරුණාමලේ දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගයේ රැස්වීම ගණනාවක් සිද්ධ වෙනවා. ඒ රැස්වීමෙන් පස්සේ මූතුරු ප්‍රදේශයේ රැස්වීම සිද්ධ වෙනවා පවත්වනවා. තිරුණාමලේ දිස්ත්‍රික්කයේ පුරාවට ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ගොවි ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි තමන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් නැති එක. ධීවර ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි තමන් අල්ලගන්න මාළු දෙකට සාධාරණ මිලක් නැති එක. ඒ වගේම රාත්‍රී වුණාම මේ තිරුණාමලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අලි මිනිස් ගැටුම්. ජීවත් වෙන්න විදියක් නැහැ. රාත්‍රියේ නිදිමරන්න ඕන, දවාලේ කුඹුරු කරන්න ඕන. හැබැයි කුඹුරු කරලා ලබන අස්වැන්නට සාධාරණ මිලක් නැහැ. එනිසා අපි ඔබට ඉතා වගකීමෙන් කියනවා, පහුගිය දශකයකට ආසන්න කාලය තුල මෙරටේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගත්තා නම් ඒ අයිතිවාසිකම් දිනා ගත්තේ සටන් කරලා මිසක නිකන් කිසිඳු නායකයෙක් අපිට කිසිඳු දෙයක් දීලා නැහැ. ඒ සටන් වල ඉහළම හිටපු සංවිධානය තමයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය. ඒ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය තමයි ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීපු ප්‍රධානතම සංවිධානයේ පසුගිය දශකයකට ආසන්න කාල පරිච්ඡේදය ගත්තොත් අපි තා වගකීමෙන් කියනවා ඒ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සමස්ත ගොවි ප්‍රජාවගේම සහයෝගය දායකත්වය මෙවර ලැබෙන්නේ ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට කියලා. තවදුරටත් ගොවි ජනතාවට කතිරයක් ගහන්න වෙන පෙරමුණක් නැහැ. දැන් අපිට කියාගෙන යනවා පොහොර සහනාධාරයේ සම්පූර්ණ දෙනවල් නොමිලේ දෙනවල්. මහින්ද රාජපක්ෂ මහත්තයා පළවෙනි රැස්වීමට ඇවිල්ලා රුවන්වැලි සෑයේ වැඳලා යනකොට ගොවියෙක් කියනවා, බැයිද මහත්තයෝ පොහොර ටික නිකන් දෙන්නේ? මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයාට කියනවා, ඔන්න ඕක කියනවා ඔයි අද නිකන් දෙනවා කියලා. දැන් ගොවි ජනතාවට පොහොර ටික දෙන්නේ අර ගොවියෙක් පොහොර ටික නිකන් දෙන්න බැයිද කියලා අහපුවාම කිසිඳු ප්‍රතිපත්තියක් නැහැ. මේක දෙන්නේ කොහමද කියලා නැහැ. ඔන්නෝක දෙනවා කියපුවාම ගෝඨාභය මහත්තයා ඔන්න දෙන්න පටන් ගත්තා. කිව්වන් සියලුම ගොවීන්ට පොහොර නිකන් දෙනවා. ගෝඨාභය මහත්තයා දන්නේ නැහැ තාමම හරියට මාධ්‍යවේදියේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ ගොවීන්ට දෙන පොහොර සහනාධාරය සඳහා යන වියදම කොච්චරද කියලා කියන්න ගෝඨාභය මහත්තයා දන්නේ නැහැ. ඊට පහුවද සජිත් ප්‍රේමදාස මහත්තයා නැක්කා වේදිකාවකට. මිනිහා බැලුවා දැන් කෙලවෙන්න හදන්නේ, ගොවි ජනතාවගේ ඡන්දය හම්බෙන්නේ නැහැ. මිනිහා නැගලා කිව්වා, ගෝඨාභය මහත්තයා වී ගොවියන්ට විතරයි පොහොර සහනාධාරය දෙනවා කිව්වේ, මං එළවලු ගොවින්ටත් දෙනවා, ධාන්‍ය ගොවින්ටත් දෙනවා, ඔක්කොම දෙනවා. මිනිහා දන්නේත් නැහැ ගණන් ශාස්ත්‍රය.
अवांको कियने यादन नितने यागें या वो गोवी गोवींट वसरे कटे याने कोरसाना दारे संधा कोपमन मुदला द केला यादन नितने देवेन बटे ककान्ने कटे कोटी धुंदास पांसी कटे आसान मुदला कोरसाना दारे संधा वेंकरा नौने केला एको लुकियनो इतिंगे एहम कोटी धुंदा कार्दा खोयन मेरठे आयवेल लेकने तीनो दुमुद दावसा कटे लंकावे जाति का आदायम कोटी पांसी आतली सताई दावसा कटे लंकावे वियदम कोटी एकदासे कजी आतली सताई कोटी हायसी एकक ही का यान्ने दावसा कजी वियदम अभी ने मैं कियान्ने हिटे वो विगन काज बत्तु मार कियान्ने ते है वो रटे कोहम तो मैं थवा दूर रटत वो कियन पोरसाना दार निकान देने दिन न बे फट्ट वरुवक ससमस्ना का कोई जन सम्मेल कियान्ने निगम पोरटिका निकान दीला तेलटिका निकान दीला यंत्रोपकरण टिका निकान दीला अनिकुत आवश्यकरण देवाल टिका निकान दीला वगा करात्मक आदर नियम में ताते गोविंगे निष्पादने टो साधारण मिलक ने नन जीवत ते नबे अपे जीवित है दिए ने में गोवी पल ऐतुले अपे दारुवट उगाना ने में गोवी पल यादा है अपे दारुवट भेटिका रंदे ने में गोवी पल यादा है अबे दारुआ गमन अभी मना क्या ने मैं गोई बने अबे अनुमा क्या अनुमा करने मैं गोई बने ऐसा सहान आधार अधिमति लगे मैं का गोड़ना कर मैं का गोड़ना करने बोलूँगा मैंने निष्पादने र साधारण मिला दीला इतनी में हाँ मैं का टा मना देकर अटकड़क ने ऐसा रेवटे ने सुधा ना मैंने पा वो क्या नंगो बट ताम केटी काले क्या तुल वो मेटी काले कि उसीकर्म प्रतिपत्ति पीलीबंद संपूर्ण प्रतिपत्ति कथाकंड बेत अवबोध मम मेक कहमद विनस्करण कारण वकियन अभी प्रथम गोवि व्यापार वेच मिन्ने गोवि व्यापार नियोजने गोवि गोवि मम यदिस्तुने अपे व्यापारे कुंगुरुदे मे डी एस मेत्म सीबीसी सी मैं तुम एक कुमुरु वेदबु कुमुरु आद थुंगे नि परंपरा जीवत तन्नी अक्कर बहती कुमुरु दें अक्कर एट बागे ट कैडी लाइवर रहे ये अक्कर बागे अतुले होलगा हत्ती ना देलुंगा हत्ती ना दुलंगा हत्ती ना होसगा हत्ती ना सीएलओ में बस कस्ती का दिया ने मैं अक्कर बागे अतुले होलगा है कैडी है देने इतने देलुंगा है कैडी है देने इतने होसगा है कैडी है देने इतने ऐ एहम वगाव अपने में लोग याद दिया ने देलुन नां देलुन तियन नोन कोस नां कोस केसेल नां केसेल एका वगा वक्तियन नोन एका बीमक पोलगा कड़ी विस्से विस्से रिटवाने केसेल गा कड़ी हायन हाय टिटवाने विने एका निसा नेवे एकट ओन करन सूर्य आलोके एकट ओन करन देश गुण तत्वयन एकट ओन करन पसे गुणे ए विविध भोग वलट विविधाई एनिसा तमाई अर कंपनी तीन एक कंपनी वाला एक याय ट केसल वगा कर लती है एक याय ट अंबा वगा कर लती है एक कंपनी वाला वगा करना अंबा गाह गा तो अंबा पीरीला केसल गाह गा तो केसल का न मेच्चरी द्रवसाई एक एक गेडी हार सी है पांच सी है अब एक एक ने गेडी तिया हतली है ऐ वगा वट सुदुसु आकार ट वगा करा ना पिट बीमा सका स्वेला ने इसा मांगो बट बहुम वगा की मिंकेनो अपे रटे मेतियन अक्कर बागे अक्कर काले अक्कर इडम अतुले देंग अपिट नवीन ताक्षणिक अतुले कुशिकर्मान दे करन बे इनसा पाल के वेच्च रणिल विक्रमसिंह महात्यागे एसज्जति के पास पालने अपिट केनवा ओय इडम कैलिटिक विकुणला दाला बहुजातिक समागमकडे विकुणला दाला बहुजातिक समागमे रेकियावक कर बल्ला एतकोट मेक दिउनु करन्न पुलुवन के एगोल्लंगे प्लान एक एकय रटे इडम टिक लोके बहुजातिक समागमकडे विकुणला समागम लंकावट ऐविदिल आयोजने करला समागम कुंगुरु करण बटांगन्नो ए कुंगुरु ए वैट करण बोलुआं अपिट ओब दान्नवा अदटत्त ओय तियेन कंपनी डोल लंका कंपनी वल
කෙසෙල් වගා කරන ගොවියට ඒ ඒ වගා කරන කම්කරුවට ගෙවන්නේ රුපියල් 400යි 500යි දවසක වැටුප අර කන්ද උඩරට අවුරුදු 500කට වඩා තමන්ගේ ශ්‍රමයේ දාඩිය කඳුළු වගරපු ඒ තේදළු නෙලන කාන්තාවට අද ගෙවන්නේ රුපියල් 700යි 750යි අදට ඒ තේදළු නෙලුවා විතරක් නෙමෙයි ඔවුන්ගේ પરම්පරා පහළවකට වඩා මේ බිමේ වැඩ කරලා ඒ තේවතු වල ඇත්ත අයිතිකාරය වෙලා තියෙන අද ඔවුන් ඇත්තම ගත්තොත් ඒ තරම් ඔවුන්ගේ ශ්‍රමයේ වගුරුලා තියෙනවා හැබැයි තවමත් රුපියල් 700යි පඩිය 750යි පඩිය එසා ඒසස් ඒ සිස්ටම් එක වැඩක් නැහැ අපිට ඒකේ අපිට ලාභ ලබන්න බෑ දැන් දැනන කුඹුරු කරන එක ඇතුලේ තියෙන්නේ ලංකාවේ සල්ලි තියෙන ප්‍රාග්ධනේ අයිතිකරුවෙකුට ඒ ප්‍රාග්ධන හිමියෙකුගේ වහලෙක් විදිහට තමයි අපිට අද අපේ කුඹුර කරන්න වෙලා තියෙන්නේ අපි වීදික වගා කරලා අස්සන්න ගන්නකොට මිල තීන්දු කරන්නේ ඩල්ලි සිරිසේන මහත්තයා වීදික වගා කරලා අස්සන්න ගන්නකොට මිල තීන්දු කරන්නේ නිපුණ මහත්තයලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයලාගේ මල්ලිලා තමයි මිල තීන්දු කරන්නේ ඒක එක සිස්ටම් එකක් අපි වගා කරනවා මිල ඒගොල්ලෝ තීන්දු කරනවා ලෝකේ එකම තැන තමයි නිෂ්පාදකයට මිල තීන්දු කරන්න නැත්තේ කුසිකාර්මික ගොවියට විතරයි ගොවියා නෙමෙයි නිෂ්පාදනයට මිල තීන්දු කරන්නේ ඒ අපේ රටේ ඉන්න මහා පරිමාණයේ මෝල්කරුවෝ සල්ලිකාරයෝ එනිසා ඒ සිස්ටම් එකත් අපිට වැඩක් නැහැ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝ අපි යෝජනා කරනවා ජාතික ජන බල වේගයේ මොකද යෝජනා කරන්නේ ජාතික ජන බල වේගයේ යෝජනා කරන්නේ මේ කුඩා කුඩා තියෙන බිම් කැබලි අක්කර 500,000 එක බිමක් බවට පත් කරන්න පුළුවන් හැම ස්ථානයකම එහෙම කරලා ඒ බිමේ වගා කරන භෝගය මොකද්ද කියලා තීන්දුවක් අරගෙන ඒ බිමට රාජ්‍ය මැදිහත් වීම කරලා ඒ බිමේ ගොවියන්ට තමන්ගේ අක්කරේද දෙකද තුනද ඒ ඔප්පු ඒ විදිහටම තියලා ඒකේ වගා කරන දේ ලෝකෙට ඕන අපි කියමු උදාහරණයකට සෞදි අරාබියද තක්කලි ඕන මෙට්‍රික් ටොන් 10,000ක් වසරකට ඒ අනවුම දෙන්න අපි වගා බිමක් පටන් ගන්නවා නම් අක්කර 1000ක ඒක් වගා බිමේ ගොවියෝ 100ද 200ද ඒ ගොවියන්ට ඒකේ වගා කරන්න පුළුවන් ඒකට වැටුපක් ගෙවන්නත් පුළුවන් මේ වගා බිමේ නිෂ්පාදනයේ විකුණන දවසට ඒකේ නිෂ්පාදනයේ ඵලයේ විකිනලා ලාභ ලබනකොට ඒ බිමේ ඇත්ත අයිතිකාරය වෙච්ච ඒ කම්පැනි අයිතිකාරය වෙච්ච ගොවියෝ 200ට යම් සාධාරණ විදියකට ඒ ඉඩම් දීපු සාධාරණ විදියකට බෙදෙන්න ඕනතොට ලාභාංශ බෙදෙන පාඩිය ලැබෙන සිස්ටම් එකකට මේක වෙනස් වෙන්න ඕන කුසිකර්මාන්තය එතකොට තමයි අපේ කුසිකර්මාන්තය අපිට ලාභ ලබන්න පුළුවන් වෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයෝ මේක ඔබට සහතික කරලා කියනවා අපි අනුර කුමාර දිසානායක සහෝදරයා කුසිකර්ම අමාත්‍යවරයා විදියට වැඩ කරනකොට මිල්කෝ ආයතනයේ අපේ රටේ කිරි නිෂ්පාදනය කරන ඒ ආයතනයේ පාඩු ලැබමින් තිබ්බේ මිලියන 50ක පාඩ අයිරාවකින් තමයි මාසෙ ගෙව්වේ ඒ අවුරුද්දක් මාස දෙකක් අමාත්‍යංශය කරනකොට මේ අමාත්‍යංශේ මිල්කෝ එකේ මිලියන 1200ක ලාභයක් ලැබලා ලාභේ ලැබුවා විතරක් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ මේ කිරි දීපු හැම ගොවියෙකුටම 1.87 ගානේ ලාභාංශ වැදුවා සමහර ගොවින්ට අවුරුද්දේ 40,000 50,000 ලැබුවා ආදරණීය අම්මේ තාත්තේ මේ සිස්ටම් එක කරපු නායකයෙක් දැන් මේ ජනාධිපතිවරණ රැවිලා තියෙන්නේ පෙරේදමට මිල්කෝ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉහළ නියෝජිතයෙක් හම්බුණා තවමත් අමාත්‍යංශයේ හොයනවලු මේ විස්මකර්ම වැඩේ කරේ කොහමද කියලා අනුර දිසානායක සහෝදරයා කරු මේ විස්මකර්ම වැඩේ කොහමද කරේ කියලා තවමත් හොයනවලු සාදරණීය අම්මේ තාත්තේ කාල වේලාව අඩුයි ඒ නිසා කුසිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව මීට වඩා ඔබට කතා කරන්න පුළුවන් සාපි ඔබට සහතික කරලා කියනවා ඔබේ ගොවිබිම ආරක්ෂා කරනවා වගේම ගොවිබිමේ ලාභය ඔබට ලැබෙන සිස්ටම් එකකට මේක වෙනස් කරන්න සහතික කරනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පස්සේ එනිසා එවැනි පාලනයක් දිනා ගන්න සූදානම් වෙන්න එවැනි පාලනයකට අවශ්‍ය කරන ජනාධිපති අපේක්ෂකයා දිනවන්න ඔබ සූදානම් වෙන්න එළමෙන 16 වෙනිදා උදෙන්ම ගිහිල්ලා මාලිමාව ඉදිරියේ කතරේ ගාලා අපේ රටේ නව වෙනස කරන්න සූදානම් වෙන්න කියලා මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් ඉතා ඉහලින් ඉල්ලමින් ඔබට ඒ සඳහා
ඥානය බුද්ධිය වඩා වඩා ශක්තිය පහළ වේවා කියමින් මම ඔබින් සමුගන්නවා සියලුම දෙනාට ස්තුතියි.